කොමාරේ සොනාලි අගස්තියගෙන් ප්‍රශ්න කරනකොට අගස්තිය උත්සාහ කරනවා එයාගේ ප්‍රශ්න මගහැරලා දාලා මෙතනින් යන්න. හැබැයි තින් සොනාලිගෙන් පැනලා යන්න විදිහකුත් නැහැ. සොනාලි අත දික් කරලා අගස්තියව යන්නේ එක වලක් වෙනවා. අය කියනවා ඔහොම ඉන්නකෝ මොකුත් නැති වෙන්න නම් බෑ. අනිවාර්යෙන්ම ඔයාලා දෙන්න මොන හරි අපෙන් හංගනවා. ඒකනේ ගමේ මිනිස්සු දැක්කම ඔයාලා බය වුනේ. අගස්තිය කේන්තියෙන් කියනවා සොනාලිට ඔයත් එක්ක වාඩි වෙලා පච දොඩව දොඩව ඉන්න මට වෙලාවක් නෑ අකේ. ඒකට මම වෙලාවක් පස්සේ වෙන් කරගන්නම්. දැන් මට ආච්චිම කතා කරා. ඒ නිසා මම යන්න ඕනේ. එහෙම කියලා තමයි අගස්තිය මෙතනින් යන්නේ. අගස්තිය ගියාට පස්සෙත් සොනාලි කල්පනා කරනවා. ඔයාලා අනිවාර්යෙන්ම වැරද්දක් කරනවලල්ලා. ඒ නිසා තමයි මම ප්‍රශ්න කරද්දී ඔයාලා මේ තරමටම බය වෙලා ඉන්නේ. අනිවාර්යෙන් මම ඔක හොයාගන්නම්කෝ. ඒ අතරේදී ආච්චිම ෆෝන් කෝල් එකක් ගන්නවා. එන්නේ කාටවත් නෙමෙයි ඉම්ලිගේ නැන්දට. හැබැයි තින් ආච්චිම ඉම්ලිගේ නැන්දව දන්නේ ඉම්ලිගේ අම්මා විදිහටනේ. ඉතින් ෆෝන් කෝල් එක එනවත් එක්කම කෑම හද හද හිටපෝ. ඉම්ලිගේ නැන්ද කැලිම ෆෝන් කෝල් එක ආන්සර් කළා කියනවා. හා කියන්න. අනෙක් පැත්තෙන් අකස්සයාගේ ආච්චි අම්මා. අය කියනවා මේ මිසස් පල්ලවි මම ඉම්ලිගේ මහත්තයාගේ ආච්චි අම්මා. ඒ වෙලාවේ තමයි පල්ලෝ නැන්ද හොඳටම කන්ෆියුස් වෙන්නේ. අය ගොත ගහන්නත් පටන් ගන්නවා. ඉන්න තැනින් නැගිටලා ආච්චිමට කතා කරනවා. අනේ අම්මේ අයබෝවන්. අම්මා කොහමද මගේ ෆෝන් නම්බර් එක හොයාගත්තේ? ඉතින් අගස්සගේ ආච්චිම කියනවා අපේ ගට්ටුගේ ඉම්ලියාගේ කෝබර් පූජාවනේ. ඒ ගැන අපි කොහමද ඔයාලව දැනුවත් නොකර ඉන්නේ? අතටම අයවල පූජාවට සම්බන්ධ වුණේ නැත්තේ. ඉම්ලි මේ ගැන කිව්වේ නැද්ද? පලනන්ද කියනවා අම්මේ ඇත්තටම මේකයි කතාව. මම ටිකක් අසනීපෙන් හිටියේ උණ හැදෙලා. ආච්චිම කියනවා අනේ ඇත්තද අපේ ලේලි කිව්වේ නෑනේ ගැන. කමක් නෑ කමක් නෑ මං ඔයාලව බලන්න යන්න එන්නම්කෝ. කොහොම හරි පල්ලේ එතකොට හොඳටම බය වෙනවා. අය කියනවා නෑ 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 අම්මේ එහෙම එන්න ඕමනාවක් නෑ. මොකද දන්නවද මට මේ උණ හැදුනේ මුල් මුල්ගෙන් අපේ දුවගෙන්. දුවට උණ හැදුනේ මහත්තයාගෙන්. දන්නවනේ ඉතින් අම්මේ මේක වෛරස් උණක්. අම්මා වෙලා අම්මටත් මේක බොනොත් ඒ තරම් හොඳ නෑනේ. අම්මා දොරේඳගෙනම අපිට ආශිර්වාද කරොත් හොඳයි. මේක හරිම භයානක ලෙඩක් අම්මේ. ඒකයි මං එහෙම කියන්නේ. එහෙම කියලා පල්ල නැඳ මහා සද්දෙට කහිනවා. ගොඩක් අමාරුයි කියලා පෙන්වන්න. පස්සේ කියනවා අම්මේ මට ටිකක් කතා කරන්නත් අමාරුයි. මං ඔයාලට පස්සේ කෝල් එකක් දෙන්නම්. එයාසේ බොල්බොල් ඉන්නේ හොඳට මන්නන ගමන්. මම මුකුත් කරේ නෑ අම්මේ. මම මුකුත්ම කරේ නෑ. පල්ල නැන්ද එනවා බුල්බුල් ගාවට වේගෙන්ම. ඇවිල්ල බුල්බුල්ට ගහගෙන ගහගෙන යනවා. බුල්බුල් ඉන්නේ හොඳට මඩන ගම. අනෙක් පැත්තෙන් ඉම්ලි ඉන්නේ කොහෙද තැනක අතර මං වෙලා. අගස්සය එනවා ඉම්ලි ගාවට. ඇවිල්ල ඉම්ලිට කියනවා චුට්ටක් එහට වෙනවද? අගස්සය කියන දේ ඉම්ලිට ඇහුනේ නම් නෑ. මොකද ඉන්නේ වෙනමම කල්පනාවකනේ. අගස්සය පහු ඉම්ලිට කතා කරනවා ඉම්ලි චුට්ටක් එහාට වෙන්න. හැමෝම බලාගෙන ඉන්නේ චුට්ටක් එහාට වෙන්න. ආපහු අගස්තිය කියනවා ඉම්ලි එක්ස්කියුස් මී මට උතනින් ඉඳ ගන්න ඔයා චුට්ටක් එහාට වෙන්නකෝ. ඉම්ලිට තට්ටුවක් දැම්මට පස්සේ තමයි අය පේවිස හේට එන්නේ. අගස්තිය හනෝ ඔයා මොනාද කරන්නේ? මොනාද ඔච්චර කල්පනා කරන්නේ? අය කේන්තියෙන් එහාට ගිහිල්ලා ඉඳ ගන්නවා. අගස්තිය ඊට පස්සේ ඉම්ලි ගාවෙන් වාඩි වෙනවා. දෙන්නම එක ගාවෙන් ඉඳගත්තට පස්සේ අගස්තියගේ ආච්චි අම්මා එනවා ඔයාලා දෙන්න ගාවට. ඇවිල්ලා කියනවා ලේලි දැන් ඔයාලා දෙන්නට කරන්න තව වැඩක් තියෙනවා. තව චාරිත්‍රාක් සම්පූර්ණ කරන්න ඕනේ. දෙන්නත් එක එකතු වෙලා මේ ලඩ්ඩු හදන්න. දැන් ඉතින් දෙන්නත් එක මුළු ජීවිත කාලෙම එකට ඉන්න ඕනනේ. මේ වැඩේත් බෙදාගෙන කරන්නේ කොහොමද කියලා අපි බලමු. අගස්තිය අහක බලාගෙන ඉන්නකොට ආච්චිම අහනවා "ඒ ගට්ටු, ඇයි මේ? මොකද වෙලා තියෙන්නේ? ලඩ්ඩු නිකම්ම හැදෙන්නේ නැහැ. අත්වලින් ලඩ්ඩු හදලා ගන්න ඕනේ." ඉතින් ඉම්ලි අගස්තිය දෙන්නම ඊට පස්සේ ලඩ්ඩු හදන්න ලෑස්ති වෙනවා. අත්තකින් ගොලි කර කර ලඩ්ඩු ටික පැත්තකින් තියන්නයි හදන්නේ. ඉම්ලි නම් ඉන්නේ ටිකක් විතර කේන්තියෙන් අගස්තියත් එක්ක. ඒ ඇසේ ගමේ එක මිනිස්සේ ඔහුගේ වයිෆ්ට ආපහු කියනවා අනිවාර්යයෙන්ම මම මේ ගෑනු ළමයව කොහේදීම හරි දැකලා තියෙනවා. මට මතක නැත මේව කොහෙදද දැක්කේ කියලා. ඒ වෙලාවේදී ඔහුගේ වයිෆ් ඔහුගෙන් අහනවා අනේ හැමද මට කියන්නකෝ අපේ විවාහ සංවත්සරය කවදද තියෙන්නේ කියලා. ඔයාට ඒක මතකයිද? ඔහුට ඒකට උත්තරයක් දෙන්න මතක නැහැ. ඊට පස්සේ බිරිඳ ආපහු අහනවා මගේ උපන්දිනය කවදද කියන්නකෝ. ඔහු උත්තර දෙනවා. හැබැයි තින් වැරදි උත්තරයක්. ඔහුගේ බිරිඳ කියනවා මගේ උපන්දිනයේ අපේ වෙඩින් ඇනිවර්සරියේක දරුවන්ගේ ස්කූල් එකේ නම මේ කිසිම දෙයක් මතක නැති ඔයාට අර කොහෙවත් ඉන්න ගෑනු ළමයෙක්ගේ නම එයාව දැක්කේ කොහෙද කියලා මතක තියාගන්න උමනයිද? ඉතින් මේ මනුස්සයා කටපියාගෙන පැත්තකට වෙනවා.
වයිෆ්ටත් කියනවා චුට්ටක් එහාට යන් කියලා. ඒ අතරේදී අගස්ත්‍ය එම්ලේ දෙන ලැටු හදන ගමන් ඉන්නේ. එම්ලේ අගස්ත්‍යට එක එක නෝකාඩු කියනවා. එම්ලේ කියනවා අගස්ත්‍ය ලැඩු හදන්නේ හරියට හල්ව හදන විදිහට වගේ කියලා. අගස්ත්‍ය කියනවා මම ලැඩු හදන කෙනෙක් නෙමෙයි මම බිස්නස්මන් කෙනෙක්. එම්ලේ ඒකට උත්තරයක් දෙනවා. ඔව් මාත් බාරහක සින්දු කෙන ගෑනු ළමෙක්. මේක ඉතින් අපි දෙන්නගේම බුරුකසාදනේ. මේක මගේ විතරක් බුරුකසාදයක් නෙමෙයි. මම බාරහක සින්දු කිව්වා කියලා ලඩු හදන්නේ නැතු වෙන්නේ නැහනේ. ඒක හරියට කරනවා. එම්ලේ පඬිතුකන් කිව්වට පස්සේ අගස්ත්‍ය කරන්නේ එම්ලේගේ අතින්ම එහෙමම ලඩු හදන්න ඉඩ දෙන එක. ඔහු එම්ලේගේ අත අල්ල ගන්නවා. එම්ලේ කියනවා මොනවද ඔයා මේ කරන්නේ? ඇයි මේ? අගස්ත්‍ය හොරාට එම්ලේට කියනවා මං ඉතින් විහිළුවක් කරේ. හැමෝම අපි දෙහා බලාගෙන ඉන්නේ. හැමෝම අවධානය දීලා දෙන අපි දෙන්නට. ඒ නිසා මෙහෙම කරන එක හොඳයි කිව්වා වගේම මන්නු නැන්දා එම්ලේ අගස්ත්‍ය දිහා බලාගෙන ඉන්නේ. මන්නු කියනවා අනේ මටත් මේ විදිහට ආදරය කරන කෙනෙක් ලැබුණා නම් එහෙම. ඒ කතාවට එම්ලේට ටිකක් අප්සෙට් යනවා. අගස්ත්‍ය කියනවා රිලැක්ස් වෙන්න. ඇයි ඔයා මෙහෙම හැම වෙලාවකම අප්සෙට් ගන්නෙ? එම්ලේ ඇගේ අත පැත්තකට අරගෙන කියනවා ඔයා සන්සන් වෙන්න. මම මගේ පාඩුවේ ඉන්නවනේ. හැම වෙලාවකම මට ඕක මතක් කරලා දෙන්න ඕනේ. එම්ලේ අගස්ත්‍යට ගොඩාක් දේවල් කියනවා. මේක ඇත්තටම බොරු කසාදයක් වුණාට විවාහය කියන දෙක නෑ ගොඩක් හිනම වගෙන හිටිය කියලා. ඔය විදිහට ගොඩ ගොඩ දේවල් එම්ලේ කියනකොට අගස්ත්‍ය කරන්නේ ලඩුවක් අරගෙන එම්ලේගේ කටේ ඔබන එක. ඇගේ කට වහලා දාන්න. ඉතින් අගස්ත්‍යට හොඳටම හිනා. එම්ලේ ලඩුවම කටේ පුරවගෙන ඉන්න නිසා ආච්චම්ම වෙල එම්ලේගේ අලුව අත ගන්නවා. අනේ නියමයිනේ. හැමදාම දෙන්නම සතටින් ඉන්න ඕනේ. මේ චාරිත්‍ර ඉවර වුණාට පස්සේ අපේ අලුත් ලේලි සින්දුවක් කියන්නයි තියෙන්නේ. ඒක තමයි ඊළඟට කරන්න තියෙන වැඩේ. එම්ලේ බය වෙලා වගේ අගස්ත්‍ය දිහා බලාගෙන ඉන්නවා. අගස්ත්‍ය තියෙන බය වෙලා තමයි ඔහු කියනවා ආච්චම්මට. ආච්චම්මේ ඇයි එම්ලි සින්දු කියන්නේ? ඒ මොකටද? ආච්චම්ම කියනවා අනේ ගැට්ටු ඒක තමයි චාරිත්‍රේ. ලඩු ටික හදලා ඉවර වෙලා තමන්ගේ මහත්තයාට ලඩු කවලා හැම බිරිඳක්ම ඊට පස්සේ සින්දුවක් කියන්න ඕනේ. ඒක තමයි චාරිත්‍රය. හරි නේනම් මුලින් ගැටට ලඩුවක් කවන්න. ඊට පස්සේ සින්දුව කියන ලෑස්ති වෙන්න. එම්ලේ හරි මාදරෙන් වගේ අගස්ත්‍යට ලඩුවක් කවනවා. අගස්ත්‍යත් එම්ලේ දිහා බලාගෙන ඉන්නවා. ගෝවින් බාප්පනම් බෙරෙත් ගහන ගමන් ඉන්නේ. දැන් ඉතින් තාලෙට සින්දුවක් කියන්න එම්ලේට අවස්ථාව තියෙන්නේ. ගෙදර කට්ටියත් එම්ලේට සපෝට් කරනවා සින්දුව කියන්න. එම්ලේ ඊට පස්සේ සින්දුව කියන පටන් ගන්නවා. අර ගමේ හිටපු මිනිසයා ඒ මිනිසයාත් එම්ලේගේ සින්දුවට අහුන්කන් දීගෙන ඉන්නේ. ඒ අතරේදී එම්ලි සින්දුව කියනකොට අගස්ත්‍ය එම්ලේගේ අතින් අල්ල ගන්නවා. අර මනසේ එනවා එම්ලේගේ ඉස්සරහට. ඇවිල්ලා එම්ලේ දිහා ටිකක් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ දිම්ලි අගස්ත්‍ය දිහා ඒ වගේම අගස්ත්‍ය එම්ලේ දිහා බලාගෙන ඉන්නේ. ඉතින් අර මනසට මතක් වෙනවා ඇත්තටම එම්ලි කවුද කියලා. බාරකේ සින්දු කියන ගෑනු ළමයා කියලා ඔහුගේ මතකෙට එනවා. ඒ මනසයා කණ්ණාඩි අරගෙන පිහිදගෙනත් බලනවා ඇත්තටම මේ ඒ ගෑනු ළමයාද කියලා. ඒ මනසේ අත දික් කරගෙන බලාගෙන ඉන්නවා එම්ලි දිහා. ඉතින් ඔහු කියනවා අනේ මේ ඒ කෙල්ලම තමයි. බය වුණු පාර එම්ලේ අගස්ත්‍යගේ අනෙක් අතිනුත් අල්ල ගන්නවා. ඔය සිද්ධවීම පැත්තක ඉඳගෙන සොනාලි බලාගෙන ඉන්නේ. එම්ලේ කල්පනා කරනවා මොකද මේ සිද්ධ වෙන්න යන්නේ? ඒ මනුස්සයා මම අඳුනගත්තවත්ද? අනේ රාධාරාණි මට උදව් කරන්න. මෙයා මම අඳුනගෙනද? ඇයි මේ විදිහට බලාගෙන ඉන්නේ මන් දෙහා? සොනාලි අර මනුස්සයා දිහා බලාගෙන ඉඳලා එනවා කෙලින්ම ඔහු ගවට. ඇවිල්ලා කතා කරනවා චින්තමණි මහත්තයෝ එන්නකො චුටක් මතක එන්න. ඔහු දෙකටම එම්ලේ දිහා බලාගෙනම තමයි සොනාලිත් එක්ක මෙතනින් යන්නේ. එහෙමම අගස්ත්‍යත් නැගිටලා සොනාලිගේ අර මනුස්සයාගේ පිටිපස්සෙන් යනවා. එම්ලේ අගස්ත්‍යගේ පිටිපස්සෙන් යන්න හදනකොට ආචාම එම්ලේව නවත්ත ගන්නවා. ගමේ ඉන්න කට්ටියට ඇගේ ලේලිව හඳුන්වලා දෙන්නයි අය මේ විදිහට එම්ලේව නවත්ත ගත්තේ. ඉතින් ඒක එක්කනට එම්ලේව හඳුන්වලා දෙනවා අය. ඊට පස්සේ එම්ලේ යන්න හදද්දිත් අපහු ආචාමයට කතා කරනවා. එම්ලේ අපේ අහන්නකෝ. අනෙක් පැත්තෙන් සොනාලි චින්තමණිකෙන් අහනවා මේ චින්තමණි මහත්තයෝ ඔබතුමා පෙළල්ලගේ අලුත් බිරිඳ එහව දන්නවද? ඇයි ඔයා ඒ විදිහට අපේ නෑනන්ට දිහා බලාගෙන හිටියේ? චින්තමණි කියනවා අනේ ඔයා මේ මොනාද කියන්නේ සොනාලි නෝනා? සොනාලි අහනවා චින්තමණි මහත්තයා මීට කලින් එම්ලිව මොන ගහලා තියෙනවද? හැබැයි චින්තමණි එවලාවද සොනාලිට එම්ලි ගැන කියන්නේ නෑ. අනේ මම කොහොමද අපේ අගස්ත්‍ය මහත්තයාගේ නෝන වඳුනන්නේ? සොනාලි චින්තමණීට බල කරනවා ඇත්ත කියන්න කියලා. ඔහු ටිකක් වෙවුල වෙවුල කතා කරපු නිසා සොනාලිට තේරුම් යනවා ඇත්තටම ඔහු මෙතන දන්න මොනවාම හරි දෙයක් තියෙනවා කියලා. ඉතින් අන්තිමට චින්තමණීට සිද්ධ වෙනවා හැම ඇත්තක්ම එළි කරන්න.
සොනාලේ කියනවා මොකද ඉතින් බොරු කියන මිනිසුත් එක්ක චෞද්‍රි ස්වීට් එක කවදාවත් බිස්නස් කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න චින්තාමණී මහත්තයා. අත්ත මොකද්ද කියලා කියන්න කියනවා. අන්තිමට ඉතින් චින්තාමණී කියනවා සොනාලි නෝනා අනේ මන් දන්නේ මම මේක කොහොම කියන්නද කියලා. අගස්තිය මහත්තයාගේ නෝනව මම විතරක් නෙමෙයි මුළු පූර්වයා ගමම දන්නවා. එයා බාර්සිංගර් කෙනෙක්. ඔන්න ඒ වෙලාවේදී තමයි සොනාලි හොඳටම කන්ෆියුස් වෙන්නේ. මොකද්ද මේ කියප කතාව කියලා. අය අහනවා මොකද්ද? අගස්තිය මෙතනට ඇවිල්ලා චින්තාමණීට කෑ ගහනවා මගේ වයිෆ් ගැන ඔය වගේ කතා කියන ඔයාට ලැජාවක් නැද්ද චින්තාමණී? ඉතින් ඒ මනුස්සයා කියනවා මම මේ කතා කරන්නේ ඇත්ත. සොනාලි කියනවා මට දැන් තේරෙනවා. මට හැම දෙයක්ම හොඳට තේරෙනවා. ඔයා යපේ නැනන්ටි දෙන්නයි මේ තරමටම බය වුනේ කියලා. හැම දෙයක්ම තේරෙන්නේ දැන්නේ. අගස්තියනේ හොඳටම කේන්තියෙන් බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.